රටක අපරාධ මර්ධනය කිරීමේ ප්‍රදහන භගකීම තියෙන්නේ පොලිසිට. ඒත් මර්ධනයට වඩා වැදගත් පෙන්නේ. අපරාද අපරාධයක් සිද්ධ වනයක වලක්වන්න වැැදග ොරතු මූලාස්ශ්‍රකටළුවන් ඒ සඳ හා ක්තිමත් බද්ධ තොරතුර ලබාගනීමේ ක්‍රමවේදයක් තිබියයුතුයි තොරතුරු ලද සැනින් අදාල ප්‍රදේශ පිළිබඳව ස්ථානිය පරික්ෂාවක් කිරීමෙන්. අපරාධකරුවන් අත්තරංගුවට ගැනීමට හැකිවෙනවා පමණක් නොවයි. එමගින් සිද්ධවෙන්නට යන අපරාධය වැලක්වීමට හැකියාව ලබෙනවා. සමහර විට එම ක්‍රියාවලී මගින් අපරාධ වැලක් නිවාරණය කිරීමට අස්ථාව ලැබ න්නක් පුළුවන් පරාධකරුවන් අල්ලා ගැනීමේ ක්‍රමවේද. මස්තයක් විදිහට රටක නීතිය සහ සාමස්ථාපනය කිරීමට වැදගත්වෙනවා. එම ක්‍රියාවලේ නියතු පොලිස් නිලධහරීන්ගේ ශක්්‍යතා තව වැඩිදියුණු කරන්න ඕන්නේ. ඔවන්ගේ කාරය භාරය අගයන්නත් ඕනන්නේ. ලංකාව සිද්ධවෙන්නේ අපරාධයක් උනාාට පස්සේ හෙමත් නැත්තම් ජීවිතහානියක්උනාට පස්සේ ඒ පිළිබඳ විමර්ෂ්ටන ආරම්භ කිරීම. ඒකරමයට අතුන් අපරාධකරුවන් අල්ලගන්න පුළුවන් තමයි. ඒත් ඒ වෙනකොට අපරාධය සිද්ධ වෙලා ඉවරයි. ඒක්‍රමයෙන් යළි පැවති සාමාන්‍යයට එන්න. ේත්ම ැහැ. ඉතා පැහැදිලිවම දක්නට තිබුණු දේ තමයි රටේ පැවැති දේශපාලන ක්‍රමය විසින් අපරාධකාරී සමාජක් නඩත්තු කිරීම. මජර ගලන ජරාජීරණ දේශපාලන ක්‍රමය දිේ අපරාධත් එක්ක අත්වැල් බැඳගෙන. දේශපාලකයන් ළඟ අපරාධකරුවන් එයෙහෙන් වැජබුණා. සෑම ප්‍රකට අපාධකරුවෙක්ම, ේශපාලක්නයකු සෙවන ලබවා උදාහරණයක් කැට රත්නපුරදිස්ත්‍රික්කය කොට එතන ප්‍රදේශය එක දිකට සිද වූ අපරාද මුළු මනින්ම හෙිබුණන නැහ. හලිවුණ ඒවාය දශපාලන සම්බන්ධයක් තිබුණා මද්‍රව්‍ය ලංකාවට එනඒක අනිවාර්යෙන්ම නවත්වන්න පුළුවන් සහ නවත්පන බව ජනාධිපතිවරයා සපත කර ලතියෙනවා. මද්‍රව්‍ය වෙළදාම ගැටගැස තිබෙන්නේ දේශපාලන ඇත්තෙක් දැන්. ඒ මජර ගලන ක්‍රමේට තිත තැබෙමින් පවතිනවා ඒක සුභවාදී තත්ත්වයක්ඒවගේම රටක අපරාධ වලක් පන්න සහ අපරාධ නඩත්තු කල දේශපාලන ක්‍රමේ අවසානයක් දකින්න මහජනයාගේද සහය අත්‍යවශ්‍යයි.